Ruwan. ඉතින් Agri lab තුලින් අපි අද දවසේ බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ සිදු දනාට වැඩගත් වෙන පණිවිඩයක් ලබා දෙන්න. අපි දන්නවා විවිධ ප්‍රයෝජනයන් සඳහා අපි විවිධ ලී වර්ග භාවිතා කිරීම සිද්ධ කරනවා. ඉතින් මේ භාවිතා කරන ලී වර්ග අපි අඳුනා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. අද දවසේ අපි මේ ඇවිල්ලා ඉන්නේ රත්න ලී මඩුවට. ඉතින් මේ අවස්ථාවේදී අපේ රත්න ලී මඩුවේ එහෙම නැත්නම් මේ ෆර්නිචර් ආයතනයේ අපේ අධිකාර මහත්මයා ඉදිරි මුලින්ම මම අයිබෝවන් කියලා පිළිගන්නවා අපේ මේ වැඩසටහනට. ඉතින් අපි මේ ලී වර්ග ගැන පොඩක් කතා කරොත් එහෙම ලී වර්ග ගැන අපි කතා කරොත් එහෙම මේ සමහර ලී වර්ග බොහෝ සෙයින් සමානයි. දැන් අපි ගත්තොත් එහෙම මෙයා මං හිතන්නේ ඇකේසියා මෙයා ගත්තොත් එහෙම තේක්ක මෙයා කැටකාල මෙයා හුරිමාල්. එතකොට අපි දැන් කරන්න හදන්නේ ඔයගොල්ලන්ටත් වැදගත්tei මේ සමානතාවයක් තියෙන ලී පොඩ්ඩක් අපි වෙන් කරලා අඳුරගන්නේ කොහොමද කියන එක අපිට මෙතුමන් විසින් පැහැදිලි කර දීමක් කරයි. අපි එකින් එක පොඩ්ඩක් බලමු. මේක ඇකේසියා ලීය. මේකේ වෛරම එන්නේ රවුමට රවුමට වගේ එන්නේ. එක දිගටම එන්නේ නැහැ. නිකන් ඔහොම රවුන් රවුන් රවුම් වගේ හැඩයක් මේ තියෙන ඇවිල්ලා. ඔහොම සාමාන්‍යයෙන් ප්ලේන් කරලා දැම්මොත් මනුස්සය අඳුර ගන්න බෑ. බරෙන් වගේ නම් අඳුර ගන්න බෑ. සාමාන්‍ය නැත්තම් අඳුර ගන්න අමාරුයි. මේ අනිත් එක ප්ලේන් කරාම නම් මේක ටිකක් කළු පැහැයට එනවා. මේක එහෙම ගල් පැහැයකට එන්න බෑ. එන්නේ නැහැ. ඒවල මේ කැටකැලක් කැටකැලක් වගේ තමයි. ඔව්. කැටකැලලියත් ඒක වගේ තමයි. මේ ඒකේ පොඩක් සුදු ගතිය වැඩි තේකලියට වඩා. කැටකාල එක මේ තියෙන්නේ. ඒක සුදු ගතියට වැඩි මෙයාට වඩා. වඩායි. අනිත් එක ළඟ ළඟ අර කටුවල වගේ ගැට ගැට තියෙනවා ළඟ ළඟ තැන් තැන් වල. තැන් තැන් වල මේ වගේ ගැට ගැට ගතිය තියෙනවා. කැටකාල වල විශේෂත්වය. මේ තියෙන ගැට ගතිය තියෙන එක ඒකෝලංගේ විශේෂත්වය. අනිත් එක මේ තේකලියට පොඩක් සුදු පාටයි. සුදු පාට ප්ලේන් කරාම වෛරම මේ විදිහෙම තියෙනවා. තියෙනවා. එහෙනම් මේ ලොකු වෙනසක් නැහැ. සාමාන්‍යයෙන් හොයාගන්න වෙන එකකින් තමයි. ඊළඟට පුරිමාර. පුරිමාර. පුරිමාරලියෙත් අර තේකලිය වගේම දිගටම වෛරම දිගටම තියෙනවා. ඒවට පොඩක් පාට රතු පාට ගතියක් හුරුයි. රතු පාට හුරුයි. මේ තේකලිය නැති මේ කීරි කීරි ගතියක් තියෙනවා. මේ චූටි කීරි කීරි ගතිය තියෙන පොල්ලිය වගේ පොල්ලිය වගේ කීරි කීරි ගතිය දෙකක් ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. තේකලිය එහෙම නැහැ. එහෙම එකක් නැහැ. මම හිතන්නේ ලී ටික අපිට දැන් පැහැදිලි වෙන් කරලා හඳුනා ගැනීම සිද්ධ කරන්න පුළුවන්. ඊළඟට සමාන ලී දෙකක් තමයි අපි ඊළඟට අරන් තියෙන්නේ. බලන්න ඔයගොල්ලෝ අඳුරන්න පුළුවන්ද කියලා මේ දෙන්නා. දෙන්නම කහ පාටයි වගේ එක වගේ. මෙයා කොස්ලිය මෙයා බුරුතලිය. එහෙනම් අපි අහලා බලමු මේ දෙන්නා කොහමද අපි අඳුරගන්නේ. ඔබලෝ රැවටෙයි එක වළක්වා ගන්න පුළුවන් මේ විදිහට අපි අඳුරගත්තෝ. ඔව් මේක කොස්ලිය. කොස්ලිය පොඩක් කහ පාටයි නිකන් අර තද පාටක් තියෙන ටිකක් ලයිට් එකට වගේ ලයිට් කලර් එකනේ රෝස් ලයිට් කලර්. ඔව් තැඹිලි පාටට රෝල්ඩ් එකට හුරු ගතියක්. හුරු ගතියක් තියෙනවා. මේ රත්තරන් පාට පොඩක් හුරු ගතියක් තියෙනවා. කහ කොස්ලිය. අයිතක බර අඩුයි. බර ගොඩක් අඩුයි මේ බුරුතලියට වඩා. බුරුතලිය එහෙම නෑ මේ කහපාට තියෙන එකනේ අර මේ ගොම කහපාටක් වෙන්නේ අර මේ තද කහපාට අඳුරු කහපාට අඳුරු කහපාටක් තමයි බුරුතලියේ තියෙන්නේ. ඒකේ අනිත් එක මේ කොස්ලිය පොඩ්ඩක් කොස්ස ගතිය තියෙනවා. කොස්ස ගතිය තියෙනවා. මේකේ මේ කොස්ස ගතිය තියෙනවා ගාන කොට. බුරුතලිය තනිකර පිටි තියෙනවා. පිටි ගතිය තනික කොස්ස පොඩ්ඩක් වත් නැහැ ඇණයක්වත් ගහන්න බෑ. ඒ කියන්නේ පැලෙනවා. ඒ කියන්නේ මේ කොස්ස ගතියක් නැහැ තනිකර පිටි ගතිය තියෙන. මේක එහෙම නැහැ ඕන ඇණයක් ගහන්න පුළුවන් හේදි විදින්න ඕනේ නැහැ මොකුත් නැහැ. මේ මේ බරණුත් ගොඩක් හඳුන ගන්න පුළුවන්. බුරුතලිය ගොඩක් බරයි. කොස්ස එක බර නැහැ එහෙම. අඳුර ගැනීම අවස්ථාව තියෙනවා. පොඩ්ඩක් බලනවා එක්කෙනෙක් තමයි කොහොම මෙයා වෙලන් මෙයා මහවගනි. එතකොට මේ තුන්දෙනාගේ තාසන්ලේ සමානතාවයක් තියෙනවා. දැන් ඔකට බැලු බැලමට මේ ලීකල් තිබ්බොත් එහෙම ඔයගලන්ට හොයාගන්න බෑනේ. එහෙනම් අපි ඒකෙත් බලමු වෙනස්කම් ටික. අපි ඒවා හොයාගමු අපේ ජීවිතයට භාවිතාවක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන් වේවි. ඊට පස්සේ මේ කොහොමද? කොහොමලිය රතු පාටයි. හොඳට මෝරපොලිය දැන් මේ මේ මෝරපු කෑල මේ එල කෑල රතු පාටයි. රතු පාටගේ වෛරම තියෙන්නේ තර අර රවුමට රවුමට තමයි තියෙන්නේ. ඇකේසියාගේ තිබ්බේ. ඇකේසියා වගේ. අන්න ඒ රවුමට රවුම් රවුම් ගතියේ වෛරම තියෙනවා දිගටම. දිගටම. මේ බරක් ගොඩක් වැඩි පිටි ගතියත් ඇලියර කොස්ස ගතිය නෑ. කොස්ස ගතිය නෑ. නෑ. වෙලන් ලීයේ බර ගොඩක් අඩුයි. මේ තියෙන වෙලන් ලීයේ. මේකේ වෛරම වෛරමක් කියන්නේ ලොකුවට නෑ. මේ ලා වෛරමක් තියෙන එක වෛරමක් වගේ පේන්නේ නැත් නෑ. නිකන් අර
හොඳ මෝරපු ගහක ගැලාවට ගෙන ඒකත් නෑ කෙලින් කෙලින් තමයි තියෙන්නේ අද වෙන්නේ පාට නිකන් රෝස පාට රුහුරු රෝස පාට රුහුරු මේ රතු පාට තමයි මේ වගේ තද රතු පාටක් නෑ මේ ලා රෝස පාටක් තමයි තතු කිව්වට එතන මේ තියෙන මහෝගනි මහෝගනි මේ මේවා ගොඩක් තියෙන නුවරලි පැත්තේ වගේ මේකේ මේ මේකත් මේ කොහඹලියට සමානයි සාමාන්‍යයෙන් ඒවට මේකේ මේ වෛරම වෛරමත් ගොඩක් බිරට එක සමානයි ඒවට බර ගොඩක් අඩුයි සැහැල්ලු يعني ලීය ගොඩක් සැහැල්ලුයි කොහඹලියට වඩා පාටත් කොහඹලිය තරම් තද නෑ මේ වෙලල්ලිය තරනුත් ලාත් නෑ ඒ කියන්නේ ටිකක් රෝස පාටට හුරු නෑ රත්තරන් පාටට පොඩ්ඩක් සමානයි සමාන ඔව් කොස්ලියරස් වගේ සමාන සමාන ගතියක් තියෙනවා මේක වෙනස තියෙන්නේ මේ මේ දෙකේ මේ අර ලයිට් එක ලයිට් ගතිය වැඩි මේ ලයිට් ගතිය වැඩි මේ දෙකටම වඩා වඩා ගොඩක් බරනුත් ගොඩක් හොයාගත්තා මේක වෙලන්ලිය සාමාන්‍යයෙන් ඒ වගේ තමයි බරනවා වෙලන්ලිය මේ වගේ මෙච්චරම ලස්සන ගතියක් නැහැ මේකට ලස්සනයි ඊළඟට අපි ගත්තොත් නේද ඔයගොල්ලන්ගේ ඇඳලා දාලා තියෙන ලෑල්ල දන්නවද ඔයගොල්ලෝ මොකද්ද කියලා බලන්න ගෙදර ඇඳේ තියෙන ලෑලි වර්ගය මොකද්ද කියලා මේ මගේ අතේ තියෙන දැන් ඒ જાතිය ලෑල්ලක් තමයි ඇල්බීසියා ලෑල්ල ඇල්බීසියා මේක ගොඩක් බර නැහැ මේක කැඩෙන්නේ නැහැ මේක නැමුණට කැඩෙන්නේ නැහැ කොච්චර හොම නැමුවත් අද දවසේ තව අපි අවසාන අංගයක් විතර තව කොටසක් ඉදිරිපත් කිරීම කරනවා. ඉතින් ඕගොල්ලෝ මේ තුලින් යම් දැනුමක් ලබා ගන්නවා නම් ඔබට මේකේ යම් ආස්වාදයක් ලැබෙනවා නම් අපේ channel එක subscribe කරන්න, ඒ වගේම තව මේක share කරන්න, bell icon click කරන්න අනිත් අයට දැන ගැනීම සඳහා අවස්ථාව ලබා දෙන්න. ඕගොල්ලෝ දන්නවද සමහර විට ඔබේ ගෙදරට හදලා තියෙන ඔය ලී බඩු වල ශක්තිමත්ම කොටස කියන්නේ අරටුවනේ. ඒක නැතුව හදලා තියෙන්න පුළුවන් එලේ කියන කොටසෙන්. එලෙන් හදුවොත් එහෙම අපේ ලී බාණ්ඩ වල වටිනාකම අඩුයි. කල්පවත්ම අඩුයි ශක්තිමත් බව අඩුයි එහෙනම් අපි කොහොමද කියලා අහගමු එලෙයි අරටුවයි අපි වින් කරගන්නේ එහෙනම් මේවා පාවිච්චි කරලා ඔයගොල්ලන් ඉදිරියේදී හදන ඒ ලී බඩු හෝ වෙනත් කාර්යයන් සඳහා භාවිතා කරන්න ඉතින් ඔබට යම් කිසි ආකාරයක ලී බඩු හදා ගැනීම අවශ්‍යතාවයක් තියෙනවා නම් අපේ channel එකට comment එකක් දාන්න අපිට පුළුවන් මේ රත්න furniture ආයතනය ඔයගොල්ලන් සම්බන්ධ කරලා දෙන්න එහෙනම් බලමු අපි මේ එලෙයි අරටුවයි සම්බන්ධ කරගන්න වෙනස් කරගන්න ආකාරය වින් වෙන්නේ කොහොමද කියලා හොඳට බලන්න මේක දිහා මේ ලෑල්ලේ හොඳට බලන්න මේක තමයි අරටුව මෙතනින් මේ වෙන් වෙලා තියෙන්නේ මෙතනින් මේ කෑල්ල මේ සුදු පාට තියෙන කෑල්ල තියෙනවනේ මේක තමයි එලේ මේක ලී වර්ගය මොකද්ද මේක තේක ලෑල්ල අද බලන්න තේක ලෑල්ල මේ වෙනස් වෙන තැන දැන් මේ ගුරු පාටට වෛරම් මේ තියෙනවනේ හොඳට මේ ගුරු පාට තියෙන සම්පූර්ණ කෑල්ලම අරටුව අරටුව මේ සුදු පාට තියෙන තැන් මේ එලේ එලේ එතකොට මේකේ මේ අරටුවේ තමයි වෛරම තියෙන්නේ සුදු පාට එලේ එහෙම ලොකුට වෛරමක් නැහැ වෛරමක් නැහැ අනිත් එක මේ මේක පොඩ්ඩක් අර පිට එක පිටි ගතිය වැඩි එලේ ටිකක් කොස්ස ගතිය තියෙනවා. අනේ කොස්ස ගතිය වැඩි මේකේ. මේකේ පිටි ගතිය වැඩි. පිටි ගතිය වැඩි සත්‍යමත් බය වැඩි. එතකොට මේ ඇන ගහන්න එහෙම මේකට පොඩ්ඩක් අමාරුයි. අරටුවට මේක හරි ලේසි. එතකොට අපිට ප්ලේන් කරත් මේක නිකන් මෙහෙම මේ පාටම ගන්න බෑ. ඔච්චර ප්ලේන් කරත් සාමාන්‍යයෙන් හොයාගන්න පුළුවන් දැන් මේ ලෑල්ලෙත්. මේකේ තියෙනවා. මේ වෛරම මෙතනින් මේ ගිහින් තියෙනවා මේ එලේ මේ. මේක තමයි එලේ මේක තමයි. මේ තියෙන වෛරම මේ එලේ නෑ. අනේක මේ මේ ලොකු වෛරම දිගටම යනවා කැඩෙන්නේ නෑ. කැඩෙන්නේ නෑ.